ආයුබෝවන් මම ටෝනි ජයවර්ධන ශක්තිවර්ධන කායවර්ධන සහ හෙළ ආහාර රටා උපදේශකවරයෙක් හැටියට මම සේවය කරනවා මම නිර්මාංශී වෙලා දැනට අවුරුදු 10ක් වෙනවා ඉතින් මේ කාලයේ වකවානුව ඇතුළත මම සවියස වීම නොහොත් පවර් ලිෆ්ටින් සහ ශක්තිමත් ක්‍රීඩකයෙක් හැටියට මම පස්වතාවක් ලංකාවේ සහ පිටරට දිනලා තිනවා පදක්කම් දිනලා තිනවා කීපයක්ම දිනලා තිනවා ඉතින් මගේ ජීවිත කතාවේදී මම ගොඩක්ම නිර්මාංශී වෙන්න හිතන්න හේතු ගොඩක් තියෙනවා නිර්මාංශී වෙන්න කෙනෙකුට හේතුවක් තියෙන්න ඕනෙම නැහැ හැබැයි කාලයක් ගෙවෑමෙන් Tamanta තේරෙන වයසක් එනවා මේ ලෝකයේ ගැන තේරෙන වයසක් එනවා එතකොට හැඟීමක් එනවා ඒ කාලවකවානුව අතරත වෙච්ච යම්කිසි පරිණාමයක් හින්දා තමයි මම ඒ නිර්මාංශී වීම ආරම්භ වීම පටන් ගත්තේ ඒ අතරතුරේදී තමයි මම ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වුණේ මම වුරුදු ගානක් තිස්සේ මම මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ගොඩක් රැඳී සිටිනවා ඉතින් මගේ නම යටතේ ඔබ හොයලා බැලුවොත් මම කරලා තියෙන මොනවාද දේවල් කරලා තියෙන්නේ මොනවාද නිර්මාංශී ක්‍රීඩකෙක් වෙලා මේ ඇඟට වසවිස ගහගන්න නැතුව දැනට ඉන්න ළමයි අපි ගත්තම ජිම් එකේ ගත්තම අපි හැමතිස්සම ඒගොල්ලෝ මේ පිටි ಜಾති තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් අපි දන්නවා මේ වගේ දේවල් ගත්තම පහු කාලීනව මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම ගොඩක් වෙලාවට මේ කට්ටියට ආදර්ශයක් වෙන්න තමයි හදන්නේ හැමතිස්සම කොහොමද අපි හෙළ ආහාර රටාව ඉදිරියට අරගෙන කොහොමද අපි නිර්මාංශී ආහාර වලින් කොහොමද ශක්තිය වර්ධනය කරගන්නේ කියන එක තමයි මම පෙන්වන්න හදන්නේ මේ ලෝකෙට. ඒ කියන්නේ ලංකාව හිටපු ශක්තිවන්තයෝ හිටියේ කොහොමද? කෑවේ කොහොමද? කරේ මොනවාද? කරන්න පුළුවන් මොනවාද කියලා ආදර්ශමත් වීම තමයි වෙන්නේ. දැන් මම නිර්මාංශී කීකිය ඉඳලා හරියන්නේ නැහැ. මම දෙයක් කරලා පෙන්වන්න ඕනේ. ඉතින් හොඳම උදාහරණය තමයි මම පෙන්වන්න ඕනේ මට කරන්න ඕන උනේ මොකද්ද නිර්මාංශී කෙනෙක්ට මොකද්ද කරන්න පුළුවන් කියන මාතෘකාවේ ඉන්නකොට හරි මෙන්න බලන්න මම කරලා තියෙන දේවල් ඔයාලට පීනන්නද ඔයාලට දුවන්නද ඔයාලට බර උස්සන්නද මොකද්ද ඔයාලට කරන්න පුළුවන් යෝගද කියන එක මම උපරිමයෙන්ම මම කරලා පෙන්වලා තියෙනවා ඕනම කෙනෙකුට හොයලා බලන්න පුළුවන් ටෝනි ජයවර්ධන නම යටතේ ඉතින් ඒක කරන්නේ මගේ පෞද්ගලික අරමුණකට නෙවෙයි මම යම්කිසි පණිවිඩයක් කරගෙන ආපු කෙනෙක් හැටියට මම පිළිගන්නවා ඒක මම කියනකොට මම බැඳිලා වැඩ කරන කෙනෙක් හැටියට කියන්නේ මගේ අදහන ඒ රාවණ දෙවියන් වෙනුවෙන් මම කරන දෙයක් හැටියට මම ඒක පිළිගන්න එක මගේ රාජකාරියක් හැටියට මම පිළිගන්නවා මගේ ජීවිතය වෙනස් කරේ ඒ නම ඉතින් ඒ හින්දා මම ඒ යටතේ මිනිස්සුන්ට මේ දේවල් දෙන්න හදන්නේ අපේ රටේ මෙහෙම ශක්තියක් තිබුණා මේ නිර්මාංශී වීම හරහා තමයි මේ ශක්තියන් තව එකතු කරගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි මට ඔබට ඉස්සලම කියන්න ඕනේ හොඳයි එතකොට මම දැන් කියලා දෙන්නම් ඇයි නිර්මාංශී වීම වැදගත් වෙන්නේ නිර්මාංශී වීම කියන්නේ ඔබ දෙවියන් බුදුන් අදහනවනේ එතකොට ඔබ මේ පිලි જાති බඩේ තියාගෙන ඔබ දෙවි කෙනෙක් අදහනකොට ඔබේ එන කිව්ල ඒකට කියන්නේ පිලි කාලා ඇඟින් එන රස්නේ ඒක ගොඩක් නෙගටිව් එනර්ජි එකක් හැටියට තමයි මම දකින්නේ ඒක මට මුලින්ම තේරුනේ නැහැ මොකද මම ඉස්සර බාන භාවනා කරාට ඔය දේවල් තේරුන්නේ නැහැ කාලය ගෑවැමෙන් තමයි මේ මොලේ වර්ධනය වෙනකොට තමයි තේරුනේ කාලයත් එක්ක යනකොට තමයි තේරුනේ මේ දේවල් ඇත්ත තමයි මේ කතාව එතකොට මම ඒ හින්දා මම ප්‍රතිපත්තියක් හැටියට රසතෘෂ්ණාවෙන් මිදීම හැටියට මම ප්‍රථමයෙන්ම රාවණ දෙවියන්ට කරන්න පුළුවන් ඒ උපරිම දෙයක් හැටියට මට කරන්න පුළුවන් උපරිම දේ හැටියට මම ආසාවෙන් කාපු මස් මාළු ටික මම නැති කරා එතකොට මට මම දන්නා ඊට පස්සේ තමයි මට ඒ ශක්තිය ආවේ මොකද මගේ හෙළ ආහාර රටාවේ තියෙනවා මාවි එතකොට මේ ඔය ගත්තම ඕනම කෑම ගොඩක් තියෙනවනේ ඉතින් ඒ කෑම මම කන්න පටන් ගත්තා ඒ වට්ටෝරු කියන්න ගියොත් ගොඩක් වෙලා යනවා එතකොට ඒ දේවල් මම හොයාගෙන ගිහිල්ලා කෑවා එතකොට ඒ කෑම හරහා තමයි මගේ ඇඟට ශක්තිය ඇතුළුුනේ සහ සූර්යාලෝකය ගන්න ඒ යෝග ශාස්ත්‍රයෙන් ගන්න දේවල් ඒ එක එකතු කරාට පස්සේ තමයි ඇඟ පවර් අප් වෙන්නේ ඒ කියන්නේ ඇඟ ශක්තිමත් වෙන්න පටන් ගත්තා ඊට පස්සේ ඉතින් ඒ වෙලාවේදී තේරුණා ඔබට ක්‍රීඩකෙක් හැටියට සහ සාමාන්‍ය මිනිස් හැටියට ඇඟේ ශක්තියක් යම් කිසි ශක්තියක් ඇඟ ඇතුලෙන් එනවා කියලා නිර්මාංශී රටා වරා මේ විශ්වයෙන් යම් කිසි ආශිර්වාදයක් එනවා කියන එක තේරුණා ඒක හින්දා තමයි මම ඒක දිගින් දිගටම කරන්න පටන් ගත්තේ එතකොට අපි ටික කාලයක් යනකොට තව තේරුණා තව කෙනෙකුගේ සත්තුන්ගේ මස් මාළු කාලා තමන්ගේ ඇඟ හදාගන්න එක මහා මේ හොඳ නැති වැඩක් කියන එක මට පස්සේ තේරුම් ගන්න ගියා ඇයි හේතුව අහිංසක සතෙක් මේ විශ්වය මවලා තියෙන යම් කිසි හේතුවකට ඉතින් ඒ මොලේ වර්ධනය වෙන කෙනෙකුගේ යම් කිසි පරිමාවක් ආවම ෆ්‍රීකවෙන්සි එකක් ආවට පස්සේ තේරෙනවා තව කෙනෙක්ගේ මස් කාලා අපි ඇඟ හදාගන්න එක නුනට හුරු නැහැ මොකද මට කන්න ඕන තරම් කෑම බීම තියෙනවා මේ විශ්වයේ මාළුව මවලා තියෙන යම් කිසි හේතුවකට මට කන්න නැත්තම් මම මාළු කනවා එතකොට මට කන්න දෙයක් නැත්තම් මම කුකුලෙක් කරගෙන කනවා මට කන්න දෙයක් නැත්තම් මම වෙන සතෙක්ව කනවා එතකොට මට දැන් කන්න දෙයක් තියෙනවනේ මේ හෙළ පොළවෙන් වැවෙන ආහාර තියෙනවා ඕන තරම් තියෙනවා ඉතින් මට හිතුණා නෑ මේක මේ දීලා තියෙන්නේ අපිට මේ සබදාම මේ සූර්යාලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා පොළවත් එක්ක පසුත් එක්ක සම්බන්ධ වෙලා එන මල් මුල් කොළ ගෙඩි පොතු ඔය වගේ දේවල් ගත්තට පස්සේ අපිට කාලා අපිට හැඟ ශක්තිමත් කරගන්න පුළුවන් එතකොට අපිට මේ විශ්වයෙන් යම් කිසි ආශිර්වාදයක් හම්බ වෙයි කියලා මට හිතුණා ඊහින්දා මම ඒ වෙලාවේදී තීරණය කරා
ඔව් මම රකින්න ප්‍රතිපත්තියක් මම මිම්මනත ලේ තින ආහාර මම ගන්නෙ නැහැ සතුකුගේ මස් මම කන්නේ නැහැ ඔබට මම මේ කියන දේවල් තේරෙන්නේ නැතිනම් ඔබට බලන්න පුළුවන් ඔබට මාව මේ සම්බන්ධ කරගන්න පුළුවන් එතකොට අහන්න පුළුවන් මොකද්ද මේ ප්‍රශ්නේ කියලා මොකද ගොඩක් වෙලාවට අපි මේ ඔබට දෙන මේ පණිවිඩේ ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන් මොකද මම මේක දකින්නේ මගේ ඇහෙන් සහ මගේ තියෙන අත්දැකීම් වලින් එතකොට මේ අත්දැකීම් ඔබට නැති හින්දා සමහර වෙලාවට ඔබ මේ ගැන පොතපතින් විතරක් අහලා තියෙන හින්දා ඒක ඔබට වෙනස් විදිහට දැනෙන්න පුළුවන් ඉතින් මම මේ කතා කරන්නේ පොතපතටම අයිති දෙයක් නෙමෙයි මම කතා කරන්නේ මම ධානයෙන් ගත්ත දෙයක් මට දැනෙන දෙයක් මම කරලා බලලා මට හම්බෙන දෙයින් මම දැකපු දේ සහ මම විඳින දේ තමයි මම මේ ඔබට මේ කතා කරපු වචන ස්වල්පයෙන් ඔබට මම දක්වන්නේ